මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තක්සේරුවට අනුව මැණිකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධිකයි. මෙය ආරුනූල් වර්ගයට අයත් මැණිකක්. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙයට දෙස් විදෙස් ගැනුම් කරුවන් දැනටමත් ලංසු ඉදිරිපත් කර ඇති බවයි. මේ ලෝකෙම පිරිච්ච විශාල මැණික් ගල මාස 8කට ඉඳලා කලින් හම්බෙච්ච ගලක්. නමුත් අපි මේක අප්‍රසිද්ධී තියාගෙන හිටියා. මම දැනුවත් කළේ හිටියා. ප්‍රසිද්ධ කරන්න නැතුව අපි හිටියේ මේ ගලට විශාල වටිනාකමක් තියෙනවා කියලා දැනගෙන හිටියා. මේක ඇත්තටම ලංකාවේ හම්බෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පැල්මඩුල කියන ප්‍රදේශයේ හරියටම හිම කියන්න බැහැ ආරක්ෂක හේතුන් මත. මේ බර ප්‍රමාණය ගත්තොත් කිලෝ වලින් ගත්තොත් කිලෝ 510ක් පමණ තියෙනවා. කැරට් වලින් ගත්තොත් කැරට් 25,50,000 සිට ලෝකයේ ඉතිහාසයේ ලැබිච්ච විශාලම මැණික. මේ දිග ගත්තොත් සෙන්ටිමීටර් වලින් ගත්තොත් සෙන්ටිමීටර් 100ක් දිගයි. පළලින් ගත්තොත් සෙන්ටිමීටර් 72ක්, උසින් ගත්තොත් සෙන්ටිමීටර් 50ක්. ඒක තමයි මැණික් පොකුරක් මහා ගොඩක්. ඒ ආර්නෝල් කියන වංචකක් තමයි ලොකු කුට්ටියක් ලොකු මිදි පොකුරක් විශාල පොකුරක් තමයි හම්බෙලා තියෙන්නේ. මේ ගල තියෙන තැන අපිට නම් වශයෙන් කියන්න දාලා තියෙනවා. මේ මැණික් ගල ලංකා බැංකුවේ මැණික් සාධාරණ අධිකාරිය සතුව තියෙන සේෆ්රුවකට ගෙනල්ලා තැම්පත් කරලා ස්පෙසිෆික් උදව් ඇතුව මේක දැනට තැම්පත් කරලා ආරක්ෂාව දෙන්න කියලා එක කරු අමුතුමා මට දැන් කීප එකක් උදා කරලා කිව්වා. ගීනස් පොතරත් යන එක දෙයක් ගීනස් පොතරත් යයි. දැනට අපේ වැලියුේෂන් ඔෆිසර්ස්ලා ගිහලා වැලියු කරේ ඩොලර් මිලියන 100කට එහා පැත්තේ වටිනවා කියන මෝ දැන් 100 බිලියන් කියලා තමයි වැලියු කරේ. ලෝකෙන්න හොඳම කෙනෙකුට අවස්ථාව ලැබුණොත් ගන්න පිළිදී ගන්න කෙනෙක් ලැබුණොත් විශාල ධනවතෙක් ඒකට ලැබිච්ච තොරතුරු ගන්න විශාල ප්‍රමාණයක් මේකට ඉවාරි තියෙනවා. අපි විශ්වාස කරනවා මේක මිලියන ඩොලර් මිලියන 100 නෙමෙයි ඩොලර් මිලියන 500,000ක් අතර එහා පැත්තේ ගිලක් ලැබෙයි. ඒ රජපෞල වල තේරෙම සෞදි අරාබිය වල රජපෞල ඒ හැම කෙනෙක්ම මේකට මේනකොට දැනුවත් වෙලා තියෙනවා. අපි මේකට නමකුත් දාලා තියෙනවා සරන්ඩි පිටි කියලා නමකුත්. වසරක් පුරාවට ඇයි මේක අහඟගෙන හිටියේ? නෑ මේක අහඟගෙන හිටියේ නෑ. මේක අපි ප්‍රසිද්ධියට පත් කරන ප්‍රධාන හේතුව රටේ තිබෙන දුුණේ කොරෝනා රැල්ලත් එක්ක පිටි විතරක් නෙමෙයි මුළු ලෝකෙටම කොවිඩ් එක බලපෑවනේ. ඒ කොවිඩ් එක බලපාපු වෙලාවේ අපිට මේක ප්‍රසිද්ධ කරා කියලා හැමෝටම තිබුණේ කොවිඩ් එකට මුණ දෙන්න කියන ප්‍රශ්නේ මිසක් මැනික් මිල දෙනී ගැනීම නෙමෙයි. ඒ තවත් මේ හංගපු එහෙම මේ මෙයා කරපු මැනික් ගල් එහෙම නැතුව ඇති නේ. උත්තරපත් තියෙන තව තියනවාද? නෑ.